බदिलेपलමහත්्य සිම් टी ධर्ම සාचाාවට राදනා ක ඔබල දक्ष වඩගල අවත चुपलම ධर्මය उरा ගැනීමට उपल महात्මයා तेवाන් साරණ ඔබතුමගේ පද වන්දनाට අවसර प्राप्तमा करना සාකच्क्ष ආග කිරීමට අතරවසරන සිල්දනට මේ මට ඇහුණ මේ අම්ලා මේ කොඩින්න් කරන්න ඉසිල්ල කතාාව වෙනවා ඇම් ඩොක්ටම මේ සංකාර පිළිබඳ ඉතා ගැම්ඹුරු ඒක අවබෝධ කරගන්න අවෝඩක් අප ගෙන කතගවත් තුන් ඉගරි ති කට්ිය ඒ ගැනමොක දීතන සංකාර පිබඳ කතාවහහරි kata सම නිवान माර්ga निवान माගයට प्र්‍රවිष्්ठබීම निवान मार्ගයට කෙනෙකු ඇතුළත්ව වෙනවානම්දගල මේ संස්कारයන්ගේභරන වचනयापा වचනයක් ඒ පාල වසනයන යතා මොකක්ද මේ ා බුදුවරේ කෙරි දරව කරපු සංකාරකයනක පිළිබඳ නඋ බලාටොන් අවබපෝදයක්ක්න. එ නැත්ත මොකද මේ සංකාරකන පදය භාගතුන් වහන්සේගේ දේශනාවල විවිධ තැන්වල විවිධ විදියට ඉස්මතුවය ෝචාමෙන් එහ අල්පු හපැයි එහෙම ස්මතු වනාට භාගතුන්න්නන් සිටවැර දුන්නේ අපි වරද්ධ ගත්තා දැන් උදහරණයකට සංකාර කියන තැනදී අපිට හොඳටම සංකාර පිළිබඳ පාදල දෙන සූත්‍රය තමයි අපි ගියවාර සාකච්ඡාවේදී විග්‍රහ කරපු චූල වේදල්ල සූත්‍රය. දකොට එ චූල වේදල්ල සූත්‍රය තුළ අරි පැහැදිලිව කියනවා ඒ විසාක කියන . සිටුවරයා තමන්ගේ අතීතේ භාරයා වන දම්ම දින්නාවගෙන් ප්‍රශ්න කර හනවා ධම්ම දින්නාවන මේ සංකාරයෝ සංකාරය කියන කොතකින් සංකාරය වේදකල්. ඒතනදි කියන්නේ දම්ම දින්නාව කියයන්නේ කාය සංකාරෝ වචී සංකාරෝ චිත්ත සංකාරෝ කියලා ර ප එතී සංකාරය තුන් කොටස් තුනක් අංකාරයක් යනුව මේ කොටස් තුන කියන එක යගින් පැදිලදින් සංකාරයෝ කියන්නේ මේ කොටස්තුනේ සුසංයෝගය කියල තමයි ඉතන්දිකයන් කාය සංකර වචි සංකාරය චිත සංස්කාරයන්ගේ යම් එකතුව තම එකතමයි සංකාරක ට පස්සේ අපිට තවතැනක ඉස්මතු වෙනවා අපිට කුක්කු රති සූත්‍රයෙන් tolerate waci sangkar man sangkara kakara waci sangkara ci sangkara ki waci sang man sang- lagi api, 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 api. dhagamන්න नेने के धම गावेश करना लाठ याब पवा करना विग््रहया ह मा जामि चिते याයටताट तමයි मानो किන්නේ एවැनी विग््रहन तमाයි अ तादरट पैट ने वि्रहया प से තवथ हैना कापिට हम बेन चामिनी सखार केना पदरय ක්ජනීය සූත්‍රයේ සංකාරයෝ යනු සංකතකොට අභිසංස්කරණය කරන ක්‍රියාවලිය තුළ සංකාරයයි කියනු ලැබේ යි යම් සංකතයක් අබිසංස්රණය සංකතය අබිසංකරණය කරන හැඟීමෙන් සංකාරයයි කියනු ලැබේ කිය දැ එත දී කියන්නේ සංකාරය සංස්කරනයක් නැවත ප්‍රතිසස්කරනයක් කෙම නැතං අභිසංස්කරණයක් කර නවාකින් අභි කෙන වචන තම තනති. ඊට පස්සේ අපිට තවතැන කහම්බු වෙනවා පුුණ්්‍ය අභි සංකාර අප්‍ය අභි සංකාර ආනෙජ්‍ය අභි සංකාරය මහාපුන්නම සූත්‍රයකිසේ දේක සඳහන්ොල් මහත්මය ඉති විදතම විද්‍යාගත පරසපුද ගලා ගමදී මන්න අभිංස්කා රක්දන්නේ අවිද්‍යගත පුද්ගලයන්ගෙන් කිය අවිද්‍යග पර පුද්ගने කර්මය නැවත අभිංස් කරනය කරනවාිංකා அने කර්මය ඔහු නැවත අිංස් කරනයක් කරනවා अने කර්මයක් ඇති ඇයි මේ මේක හරි්‍යය වැදගත්තන දෙැමක්කමට පැටල ඕනා එකක දැන් අමහ ප්‍රශ්න නිසා දැ මේ දැන් මේක ඉස්මතු කරගන්න ඕන අපි ලිහාගන්න න මේක ලිාගන්න වෙනකොට තවතැනකා අපිට හම්වේෙනවා ත්‍රිලක්ෂණය පිළිබඳ කතා කරනකොට තබ්බේ සංකාර අනිච්චාති සබ්බේ සංකාරා දුක්කාති කියල මේ සංකාරයන පද එතද සේල් සංස්කාරයෝ අනිත්‍යයයි සල් සංස්කාරයෝ දුකයිසහිල් සංස්කාරයෝ අනිත්‍යව යම කියද පඥ්ඥාය පස්සති ප්‍රඥාවෙන් දුටුවත් ඌ යම්ගේ ප්‍රඥාව ගෝචර කලකිරීමකට ලක්වෙලා ඒ නිවන් මගතත පවා ඒකතමා හේතු වන්නේ කිය එතකට බුදු බුදුන් වහන්සේගේ තව ගැබරු සූත දේශනාවක් ගත්තොත් අපි ගාතාපාටයක් ගත්තොත් අනිච්චාවත සංකාර උපාද යදම් විිනෝ කල මරණග වලුල ගෙන වචනකුත් තිෙනවා මේ අනිත්‍යයි සංස්කාරයෝ උපදිලා මේ අදන ස්වභාවය ඇත්තේය එහම කතාවකු තම්බෙන් තැන් මේ සංකාර කියන පදය තරම් සියුම්ව අපි අධ්‍යහැනය කළ යුතුද කියන එක හොඳට බලන්න වෙනවා මේක තුළ මතුර අපිට සමාජයේ යැහෙනවා සංකාර කිය පෂණයෙන්ම සහමලු සමාජයම කියන්නේ සංකාරගැන නෙමයි අි සංකාරයක්ගැන අි කෑල්ල කිස්සරට දහල කියන්න නැබේ. සංකාර ගන මොකක්දගේ ලව්වම භාගතුන් වන්සේ කියනවා සංකාරයෝ සංකාරය ච්චති දම්ම දින්නාවනි සංකාරයෝ කෙල කියනව දම්ම දින්නාවනේ මොක් කිතකගින් සංකාරය වේද. විසාකන සංකාරයයන කාය සංකාර වච සංක චිත් ංකාර කිය දත්. තමාජගත වෙලා තියනවා සංකාර කීපු හැටීමම අභි සංකාර කියයට. ඒකට හේතු වුණේ අර දැංකිසල චාමිණි කතාගරපු මහා පුුණ්්‍යම සූත්‍රය සහ පරීවී මංසන සූත්‍රය කියන මේ සූත්‍ර දෙකම දෙක තුළින්ම භාගතුන් වන්සේ කියනවා අවිද්‍යාගත පුරුස පුද්ගලා මේ පුුණ්‍යාපු්්‍යය කර්මය ්ා පු්්‍යාභිගතන් අභිසංකොරෝති.

මේ ඉන්ද්‍රිය ඉන්ද්‍රියන් මේ පස්වදෑරු මඉන්ද්‍රියන් හසුරු වන්නේ පැදිලියෝම අවිද්‍යා ගතවනි පැෑදිල මේ සත්වයාට කල්යන් විට්‍ර හිටියත් කුඩා වයසකුඩා නිසා එහම අවබෝධයක් නෑන නෑ තුකට තොකොට එම් අපි සියලු දෙනාටම අවිද්‍යාගතව අපි යම් සල ඇතනි කත්දැකීමක් ලබන. ඒ අලම්බන සෑම අධදැකීමක්ම තුළම නුඹලාගේ ඒ උඹලා ජීවත්වෙන ලෝකයි ප්‍රාදේශයේ ප්‍රදේශ විවාහාරයට අනුව නුබලා ඒ ලෝකය පරිහරණය කරලා ඒකට අදාල ඒකට එකතු කරනවා නුබලා ඒ පරිහරණය කරන ලෝකේ මොන ලෝකෙද පරිහරණය කරන ලක ැන් රූපශන්ද ගන්දරස රෝකේ විශාලතක ෝකේ ඒ ඒ ලෝකය නුබලා පරිහරණය කරනකොට නොබලාට ඒ නුබලාගේ හැගීම්බලට සාපේක්ෂවෙයි පුද්ගල හැඟීලට සාපේක්ෂව මනප අමනාප බවක් උපදිනම්. ඒ ඒ හැඟීමට රූපය පිළිබඳ සබ්දය පිළිබඳ ගන්දය පිළිබඳ රස්වය පිළිබඳ ස්පර්සය පිළිබඳ නොබලාගිට උපදිනවාදියම් කිසි මනප අමනාප බව කැමැති කැති අකමැති බවක් සහ උපේක්ෂාසාගත බව ඒක මේ ලෝක සත්වයාට සිදුවන දෙ අවිද්‍යාගත සත්‍රයාට. ඒල්ල කරන්නේ දැන් ඒ කුඩා කලසිටම මේ වටික මේ තමන්ගේ ආශ්‍රව බල්ලේ ඇසුරේ ඇසුරු කරපු දේවල් මතක ගොන්නන්නේ ඒම නැත්තන් ආශ්‍ර අනුසේ හැටියට මේ තැන්පත් කරගන්න අනුබලක් මෙමර එක නැත්ත මනස්ස තුළ දැන් මෙන්න මේ ලෝක ධර්මතාවයක් තමා හොඳල මත්කතියාගන්න සවිඥ්ඥානක කයක් දරාගෙන සිටින පුද්ගලයෙකු ට සලායතින හයවැදැරුම් ආයතනය කුමනොහෝ ආයතනක අධදකීමක් ලබනවාද ඒ ලබන අධ්‍යකීම සකස් වෙන්නේ අ අර චූලවේ දල සූත්‍රයේ විග්‍රහ කරන්න කාය සංස්කකාර වචී සංස්කර චිත්ත සංස්කර තුළ නමයි එතකොටට මේක ධර්මතාවයක් දරන සභහාවයක් ලෝකෙ ඒක විපාකයි විපාක කියලා කියන්නේ හොදර මතක තියාගන්න නුම්බලාගේ ඔය කය නුම්බලා විපාකය ඇයි විපාකකායක අතතය කරනලද කුමන හෝ කර්මයක චේතනාම කර්මයකන චේතනාම කර්මයක ප්‍රතිඵලයක් නොවේදන්න භගය අර මවකුසට පැමිණීම ඔන්තිය එවැනි ඔකන්තියක් තුළ මවකුසේ සකස්සනුමේ කර්ජකාය සවිඥ්ඥානක කය විඤඥාන චක්තිය පැමිණීම තුළ සවි්ඥානක වූම ඒ කලලය මාසගානකින් එලියට එන්නේ විපාක වනවෙයිද තොර ඒබීජයේත් ඇතුලෙන්නත් විපාකව යා ලස්සන් හැදිලා ආමාසර නමයකින් එලියට එන්නේ විපාක වතුර දැන් මේ විපාකය මේ විවිධ පළාත්වොල ඉඳගෙන ප්‍රාදේශයවල අර ඉන්ද්‍රී අදදැකම් ලබනෝ. තේ ඉන්ද්‍රිය අදදැකීමත් විපාකයි. විපාක කය ලබන ඉන්ද්‍රී අදදැකීමමුත් විපාකයි. ඒක පන්ස ඉන්න නබට තියෙන අදදැකීමනම මේ ඉංගලන්තේ ඉන්න නිලන්තත. ඉංගලන්තේන නිලාන්තිට තියෙන අධදකීම නොවේඇමෙරිකාාවේ ඉන්න ක්‍රස් ලබන්නේ. එතුගරේ දෙන්නම ලබන අධදැකීම නොවේ ඩුබා ඉන්න අමේල් කැනඩාවේඉන්න නනිලංකා ලබන්න. රේ අයගේ අදදකම් ඒය ලබන අදදකීමට එහුල්ලන්ගේ කර්ම විපාකයක් තු ඉං අදකම් ලබන්න ඒ කියන්න පුුණ්්‍ය කර්මයට පුුණ්්‍ය විපාකත් පාප කර්මයන්ට පාප විපාකත් සමා නොඹලග මේ සංසාර්ගමන එනුබලාර ය නේද මේ මේක හෙවන එල්ල වගේ කලු සුදු කර්මත් කරත්තරෝදේ පිටි පස්සිෙන් හ ගනාගේ රත්තුරෝගේ පිටි පස්සිෙන් න ගුණ නකොට ගුණා කැමැති වුණනා හෝ කැමැති වුණා හෝ මේ රෝධි කැරකිල එන පැ ඒ පව්වෙනවා ඒ විදියට වන එල්නවත්න්න නබර පුළුවන්ද නොබගේ පිි පස ඒවා බැ පිනුත්වෙන ඒවිදිියට තුළ පින් ගොඩට තමයි අයිතු වෙන්ෙන යානිජ්ජ සංකාර ඒවා පෞගඩර නෙමේ අනි්්‍ය කෙනෙක එතොරඒ ආනිජාබි සංකාර කෙනෙකත් අයිති වෙන්නේ සුදු කර්මවලට ඒවා භාාවනාමය කර්මණය තෙරුණ තෝ අපේ ලාර කාලා මලා කර පු කර්ම ඒවා අනිජ්‍ය කර ඒවා කළු කරර්මණේ ඒවා ඒවා අකුසල කර්මණෙමේ හොඳ මතක තියග ඒවා පාපකර්මනෙමේ ඒවා අයිතිවෙන්නේ පුුණ්‍ය කර්මගොඩට ය ඒහපත් චේතනාවෙන් භාවනාකර එතකොට මේ දැන් මෙතනන්න අයට පැහැදිලිද විපාක කය සෑම මෝොතකදීම මේ සයවැදෑරුම් ආයතනික අධදැකම් ලබන්නේ විපාකව කියන එක ො දැක තමයි විපාකකය. දැන් විපාකයේ නොබලාට මේ කය එලියට ආපුු තැනයි දලා කයත්න විපාකයි කයලබන අධදැකනු තිපාකන නොබලට මේක අතරකර හැකිද. බෑනත කරන බෑ හිනං මේ විපාකවසාරආයතනක ලෝකයේ සකස්වෙන ආකාරයයේ බෙදාව එං කළ දක්වන්න ඕන නිසා තමා සංකාරයෝ සංකාරයෝ යනු කුමක් දේ කියනකොට අර ශවවිඤ්ඥානක ආශ්්‍රාස ප්‍රාශ්වාස කය ලබන්න වූ ආයතනික අධදකීමේ පළවනිීම තතිනික අදැ මිහම්බේ නොබැලනුමක්ද ටූපයක් රූපාරම්මනයක් ඒ රූපාරම්මණය විඳිනවා හඳුනාගන්නවා චේතනා කරනවා පාරම්මණ ගන්නවා විඳනවා හඳුනාගන්නවා චේතනා කරනවා ඒක විපාක කයක සිදුවෙන ධර්මතාව ඇද නැද්ද මේ ධර්මතාවය මේ නතර කරන කාටවකත් තුකට දැන් ඔන්න වැදගත් පොයින්්ක් කන ජමී දැ නුබලා ඒ විපාක අත්දැකීම ලබන කොට මවකුසේ එළියට ආපු වෙලාවිඳලා නුබලා තැන්පත් කරලා තියෙන ඒවා තුළ නුබලාට තියෙනවාන්නේද සුකයක් හෝ දුක්කයක් හෝ අදුකම සුකයක් සමග නොවීද නුබලා ඒ කිරි බීපු තැනඉදලා මනසේ තැන්පත් කරල ඒ ඒ අේ එහම අපි දන්නෑනේද මේ ජා දන්න කෝමදමමගේ පුකුසිෙන් එනකොට නොබ දන්න කෝමද මංම අවිද්‍යකයිමට රස දැන්නුණන කළ දන්නවදිය එ එ මම කිය පුදගලෙක්තු නෑනේද එ මම කියන පුද්ගලෙක්තාම එන්න තරන්න හිතන්න අතුද්ධක් මෑ එයා දන්න තිදන්න හි අමුත් ්‍යයාතාවට හැඟීමක් පාල වෙනවා මට තමයි මේ අම්මව පේන්නේ මටත ම තමයි කිබොන කෙ මේ මම කියෙන හැඟීම මේ අවිද්‍යාගත පුද්ගලයා තුළ දවසෙන් දව මෝර මෝද හ රි හරිරි ෝ මෝ එතර තමයි මූල 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 බීජය පැලවෙන තැන ඉදං දැංගර කතාවවෙන්න එනන්නේේද හරිරි. මෝර මෝර මේගුල ටැන්පත් කරනවා මේ පුද්ගලය විද්‍යාගතම මේ ලෝක සලු සතයෝක් බල්ලවවෙන්න පුළුවන් ගරව වන්න පුුවන් යි පොගවෙන්න පුළ නුසව වන්න පුලන් ද වන්න පුලුව ති කටය කරන්නේ. මෙ මේ විපාකව සකස්වන ඒ ඇගේ පැර කර්ම විපාකයක් සන්ව සකස්කරගත්තාව කරර්ජ කය සවිඥානක කාය ඇසරු කරගෙන ලබන්න ඕ සලායතනික ලෝකය මේ එයා නොදවත් කමින් ම යනු හැකිීමෙන් තැන්පත් කරනවා ඒකේ තියෙනවා අඇයි තැන්පත් කරන ගොඩේ අම්මා එක්කෝ මනාපස්වරූපයක් එක්කෝ අමනනාපසරපයක් හෙමනැම උපේක්ෂසාගත ස්රුපයක් පැදිලිද ඔව . <Sização> එත කොට මෙන්න මේ විදියට තැන්පත් කරලා තියෙන නිසා චාමිණ කෙනෙක් ගීට පස්සේ එයා මේ ලෝකයේ අත්දැකම් ලබනකොට යට එන්නම ඒ අත්දැකීම එක්හෝ සුකහෝ දුකහෝ අදුකම ස්වභාවෙන්. ඒක ඒවා කුමන හෝ ආකාරයකින් ඒවා උපාධානය කරගෙනයයින්නේ. මව නොදනුවත්ව මව්ගේ ක තැනෙන් කිරිබීපපු තැනන්දළම යා නොදනුවත්ව. යාගේ තියෙන ඒ අර්කතින අනවබොෝදේ තුළ යාර ඒක තියෙනවා අයගේ යාගේ උපානය සවභාවෙන් තමයා තැම්පත් කලති පැදි මො ආ සුරු කරපුදේල් නය දන්න ය දන්න යයා මුළුද කිසිදන්න තකොට මේ ලෝක සත්‍යය මෙතනනි පණහයන හැටයයිනු හතුලිස් පයයින හැත්තවයන අසුව අය විටියත් මේ ඔක්කොම කරලා තියන මෙතෙක් කාලයක්ත් ඒ මම යානු හැඟීම නවත්තන්න බෑ කාටක්කත් ඇයිත් මොත්තබරයා ලෝකයේ යතාස්භාවය දන්නේ අපොයි චූටි පොරස්සකාන්න ඔබවහන්සේ ඔබතුමාගේ මේ අරයෝත් ලෝකේලා යතාස්වරූපය තේරුන්ගන්න පුළුවන් තැනකට අපි කොහොමද එත්තන මොකක් අපි කරන්න් ඕෝන ප්‍රති දෝිතාවනඒ ඒක දෙවනිිතාව ස්සල්ලම දැම නිසල්ල සුට පාදල දෙන්න ඕනා ෝකේ ගොඩය ඉස්සෙල්ලා ලෝකේ වට වැඩිකැටන පාදල දෙන්නඕන. ට වැඩික් ැටය දන්නතු වලින් ගොඩ බෑ බ හරි හ ලින්ඳට වැඩික්්චික්ෙන ලිං කටමොන ගොඩටේ අනිවරෙන් අනිවරෙන් හරි හරඇතු කොටට දැම දැම්මක විපාකන ශාමිණි අම් ෞන්නගම්ම ඩොක්ට තැ විපාක කියනෙක මට බාදල දෙන්න යෝන වනේ ඩොක්. සට විපාකකාය විපාකින් තු . <miejffeurs> deen mie, deen mie ඇ තුොල ඇතීතය එකතු කරනවා අපි මනාප දේවල් අමනාප දේවල් ඒ මනාපමනාප දේවල් වල තියෙනවා හඳුනා ගැනින් රෝසමල් නිල් පාට රතු පා කොල පා ඔමය එ ඒ ඔක්කොම අපි අර මේ අලුතෙන් හදාගත දේවල් මිසක් මේ යථාර්ථයට පවදින දේල් නෙම ගිල කියඩ වෙන වනේ ද යාර්ථයේ පවතින දේවල් න මේ කෙනෙකට නේ හැද. ඒ පුද්ගලයාගේ ප්‍රාදේශය විවාහාරයට අනුව. එඒ පනවා ගත්තු සංඥා පද්ධතියක්ේ හරිට හි බහිර මුකුත් නෑ කිය න මේක තේරීම ඒ උපුරමා ඇයන්නෝදැ විපාකවල ලැබෙනවා නම් ඔය පුුණ කර්මය කියනකොට සොය මේ කියන්න කටින සිවරක් උසග නෙහිමහි යන එකෙම් වැරැත් දන්නන්නේ නේ පුජාරන ම කියන්නනේ ගේ හි ඩොක් එතල්ටයන්න එපා ඉසල්ලම අපි හිතන්න ොකො දැන් මේ නොඹලා අවිද්‍යාගත මිනිසු මොන්න දේකරත් ඒ පුද්ගලය තුළ මොන දේකළත් ඒංගොල්ලො පින්න කර්මකරත් පාපකර්මකරත් මුකුත් නොකරම නිකක් නිට්‍රලියජෙට හිටියත් ඩොක්ට ඒ පුද්ගලය ගාාව තියෙන්නේ අවිද්‍යාගත දුෘෂ්ටියත්ම අ නෂ්ටිය මොය අවිද්‍යාගත දුෂ්ටිය මොකක්ද මම යන හැකීම ඔක තමයි දුස්ට දෂ් ඒ මිදරන නඇත්තන් අනිවාරෙන් අවිද්‍යාවක ඉන්නකට පිළිකඩන කට්ටරුණේ මේ ලෝකය මේ සත්වයා ජැන් මට ඉස්සල්ලම් පාදල දෙන්න ඕනේ ඩොක් පට මොනාද මේ විපාක කියන කය විපාක බවද දැන්න ඔබ ලට පැහැදිි ඒය විපාක කය ලබන අධ්‍යැකීම තුළ ගොඩනගන්නේ සවිඥ්ඥානක වූ කයයක් තියන්න ඕන නිරොක්ට ආශවාස ප්‍රශවාස කයක් ලැත්තන් කිසි දුසංස්කරන සිදුවවෙන්නේ ඇ සංකාරය යකනි ස භාදුන් වහන්ස කියවා කාය සංකාර කියල කියනවා වචී සංකාර චිත්‍ර සංකාර කියන්නේ විඳීම් හැඳිනම් කතනා ඒ ඒත් අර අරශාස ප්‍රයවර්සකය ගන්නා ඉන්ද්‍රිය අධ්‍යකීම රූප සංඥාව විඳිනවා හදනාගන්නවා චේතනා කන්නවා මේක ධර්මතාවයක් මේ ඕනමකායි පැදිලිද ඩොක්ටක තමයි විපාකකායකවතිනව ධර්මතාවය සංකාර හැබ මේ සංකාරයම මේක ස්වභාධර්මය ක්‍රියාවලයක් මේ සවිඥාන ක්‍රියාවලියයක් කල කවු නොදන්න ද්ලියෝ කෞද විද්‍යාග පුදගල ද්‍යාගත පුද්ගලය කරන්නේ මොකදදඩොක්ට අර එයා අතීතයේ තබල තියෙන පුුණ දැම්පුුණන චේතනාවකින් සකස්කරපු දෙයක් ඒවා ුණ චේතනාවකින් සකස්කරපු දෙයක්කේවා මේ දෙක නේද මේ ඇතුල තිෙන පුුණ්්‍යය පුුණ්‍ය ආනිජ්‍ය මේ තුර නේද අප තැම්පත්වන්නේෙ මොනා කරන්න ඔතු බන්නන නොක් ග ැදෑ. ොක්ටර එක පැදිල වන්න ඩොක්ටර තුටක් කොඩ පොටක් ඉට පැදිිකන්න ො තන ො ඩොක්ටර පැහදිලී දැම් මේ අපි අවසං වනාට පස්සේ මේ සාකච්ඡාව කතා කරලා අවසගුනාම ඒ ඒ පුද්ගලයන්ගේ අදා ශවී මසනවා රිද ඒකා මට ඒසාකච්ඡාව අවසන් කරනතුරු ශම්ම අපිට තීරුම් කතාන්න න නෑ ඔය කතා කනෙම චමීඒම ඒම අවසන් වන්නතුරු අපිට කියන්න බෑ ශමිතරුම් ගතද ඩක්. තේරුම් ගතද ච්‍රත්නයකකාම තරම් ගත්තද කෞවුද කියලා අපිට කියන්න බෑ ඇයි මේක තාම මගන අපි නේද අපි තාම නිසාකච්චාවේ මග ඉන්න එක නිසා දැන් අපිට ඉස්සල්ලම මේ සංකාර කියන පදේ තින ගැම්ඹුර පහදල දුන්න මේක විධ තැන්වල විධ විදිර අර්ථකථනය වේවා භාගතුනාසගේ දේශනාවලමහැ අපි දවලම දල තිගේ මූලි මූලික මූලිකවම කන සකස්සෙනවා කියනගන එක සලා පේනතාරන්න මේන් හද තමා ොඩ පුල්මහ පොඩ නිඩසේ කතා කරන්න දෙන්නක ඊට පස්සේ අප කතා කරමි ප්‍රශ්න හරේතකොට දැන් මටවන වනා මේ කාය වචී චිත්ත කියන එක ම එම ඒටික ඒක විතර කුත දුන මනු දැ කාය වචී චිත්ත කියන එක මේ සවිඥ්ඥානක වූ ආශ්වාස ප්‍රශවාස කයක් තුළ ගොඩනගෙන්න්නා වූ මේ ධර්මතාවයක් බව මේ අම්මලට පැදීද. සංස්කාරය නැති කරන්න බැට මේ සංස්කාරය? මේ කියන ආශ්වාස ප්‍රශවාස කයක් තුළ ගොඩනැගන්නා වූ විින්දී හැදිිනම් චේතනා කියන මේ දේ ඩොක්ටර් ධර්මතාවයක් ඔක්කම සත්ල පොදුීම ැබැයි මේ සත්්‍රයෝ සීලු දෙනාම ඉන්න කොතනද ඩොක්ට අවිද්‍යාගත වන මේ මාර්ගේයට පැමිණෙන තුරු අපි අවිද්‍යාගතයිනි වී ගතනං මේ සත්‍රයා මෞකුසන් එළියට ආපු තැනඉදලා අ එයාගේ මනසතුළ එයාගේ යාගේ මෙමරියක තුළ ඒම නැතන් යාගේ ආශ්‍රවය තුළ තැන්පත් කල තියෙන්නේ යයා විින්දපුත් දැකීම් හැටියට නොවීද ඩොක්තපු ය විින්දපුත් දැකීම් හැටියට කවරුහරි ලෝකයක් අත් වින්දනම් ඒ ම කියන දදුෂ්ටියන යා ින්ද කියන තේරු. ඒ මුල් ලෝකෙම අතින්දල තියන්නේ දක්ට සක්කයි බි බුදු වචනෙන් ගතක්කයි දෂ්ිය තුළ හරි්‍ය දැම්මී පුද්ගලයා මෙහෙම තැන්පත් කරලා තියෙන ඒව තමා දැන් ඒවා ඇසු කොරගෙනෙන් නඹට හැම වෙලාෑම දැන් අපම මම අතීතය අවිද්‍යාගතව පැනිරසක්කෑවනන් මමඒකම කැමති ආකාරයට තැන්පත් කරලා තියෙන ොටඒ ඒ තැම්පත් කියෙන නැවතවතාවගේ පැනි රස කියනක වෙන විදියට ආවොත්. නොබර අතීතයේ මතක සටහනින් අරගැනන මේ මාර රසයි මේකර අර පෙරෑන් සංසකේ වගේ මයි අනේ මේකර සැබ්බිකේ වගේ ඒ ඔක්කොම සැබ්බිකේ වගේ පේරන්ස්වන්ස වගේ කියලා ගන්න නොබගේ අතික මතක සටහනින් නොද දොක්. . අන්න එතකොටයි දැන් ඒ චැබල තියනවා ඒ සංස්කරණයක් වෙච්චානමේ සංස්කරණය කියන්නේ අරරලශාමිත කවුද ක තදනත්තා ක පුවිදියට මේවා ඔක්කුම චේතනාමය සංස්කරන මේ සමස්ත ඒ භාගතුනාන්සකඒ වචනයකින් අපට ඉස්මතු වෙනවාන ඩොක්ට මේ මනසිකාර සම්බා සබය දම්මා කරෙන් ාතු වනාන්සික මේ සීලු ධර්මතාවය මනසිකාරය තුළ ගොඩනැගෙන්නක්න එතකට බලන්න නොෝඒ එක හරිත සාධාරණයේ උන්වහන්සගේ කතාව ට මඥතින් රර ප්‍රඥපතියක් අපේ නම රූපධර්මයන්ගේදී පහදල දෙෙනවා භාගතුන්න්සේ යම්මාකාර යම්ලකුණු යම්ඥමිති වලින් රूපකාය ස පපතිය होती මේ රපකායක්ක යමක් පැනවි හැකිද ඒ රපරම්මනය රරම්මනත් මනසිකාරයක්ත් ඒකතුළ ගොඩනැගෙන්න්නවූ විඳීමත් මනසිකාරත් හදුනාගේ නිමත් මනසිකාරත් චේතනාවක් විතා එම විත විාරය චේතන සල්ල මනසිකාරය න මනසිකාර සම්බව සබේ දම කියන තුළල නද මේ සංස්කරනය සිදුව වෙන්නේ චේතනාමේ සංස්කරනයක් මේ. ඒතු මේ චේතනාමේ සංස්කරනය ධර්මතාවයක් ැම හැම ආශවාස ප්‍රශ්වාස අයකම ධර්මතාවයක් එක නිසා මේ සංස්කර කාර කවදදාාකත් මේ අම්මලට නිරෝධ කරන්න දැහෑ. නැරෙන් න ක්ට මේක නිරෝධ වෙන්නම් එතොට මේක මේරෝදල උනාඩටුවඩක්නෑ අයිතනක ගීල පළවෙලලායි අය සංස්කරණය කරනවා. ඒක යවුල තැන් අපි මද විියන් කරගන්න බැරිියයි. මේ සංස්කර නිරෝධ කල්ල නිවන්දකින පුළුවන්න ඒ නිවන්දකින්න බැහ. මේක නිසා දැන් අපි දැනගන්න ඕන මෙතන තියෙන්නේ චේතනාමේ සංස්කරණය. හැබැයි ජේතනාමේ සංස්කරනයට ගන්න මතක සටහන්න වල තියන අවිද්‍යාගතයවද නැද්ද. අවිද්‍යාගතේවමයි. දැන් එයා කරන්නේ අවිද්‍යාගත සංස්කරණය වෙච්චදයක්කාරගෙන මම කියන හැඟීමෙන් නැවත සංස්කරණය කරනෝ කෞ්දම අවිද්‍යාගත පුරුෂපුද්ගලය ඒකට ඩොක්. කිව්වා බුභාගතුන් වන්ේ අභිසංස්කරන ක්‍රියාවලියයක් කියලා අවිද්‍යාගතා පුරුෂපුද්ගලා පුුණ්‍ය සංස්කාරය නැවත අිසංස්කරණය කරන පුුණ්්‍යාභිගතන් අභිසංකාරෝතිී නයාාභිගතන් අභි සංකරෝතිීහෞදමි අවිද්‍යාගතා පු පුද්ගල එහෙනම් මෙතරින් නොක්කෝම මේ මම කතා කරන අය පවා ඒ ගැමරු තැනක් සම්මාධත්්්‍යයෙන් බැහැරව මේ ලෝකයේ පරිහරණය කරොත් නොඹලා දැන හෝ නො දැන සිද්ධ වෙන්නේ අභි සංස්කරණයකට මොනාදේකට මූල බීජධානයක පැරිි ත හොඳර පැහැල්ලිලේ ල මුල බජාන නුබල ඇැයි නුබල එක නුබල වෙන ඔප්ෂණ එකක් නෑයි නුබ ලොකො කක්ට අද්‍ය අවිද්‍යා ගත නම් වෙන අපිට මේකට තව වෙන වෙන පිළියමක් නෑ විද්‍යාගත වෙන තුරු වෙන පිළියමක් නෑ අවිද්‍යාවෙන් විද්‍යාවට නුබලා පත්වෙන තුරුම නුබලාට වෙන විශසිද්දුමක් නෑ ඒ නිසා ඉස්සගෙන ගත්ත කෙස ගින්න නිවනාසේ අද්‍යාවෙන් වි්‍යාවට විද්‍යා උදපාදී වෙන එක කරන්න ඕන ඒක කියන්නේ රහරාත්වන වගේෙන කනමි නොබලා එතක් කාලයක් ලෝකේ ඉන්නේ අවිද්‍යා අන්දකාරේ. අවිද්‍යා අන්දකාරයන නුබලා යම් බෙලාවක මේ ප්‍රඥා ඇස අවදි කරගන්න වෙනවා මේ භාගතුනා සේගේ මඟ පෙන් විමිය අයටතේ එතැන් පටන් නොබල විද්‍යා උදපාදී ආලෝකෝ උදපාදී ඥානං උදපාදී ප්‍රඥ උදපාද. අවද එහෙම ඉසල්ලම ඒතන්ටතාව කවද රග සහන් මාर्ගල ප ත සोහන් මාර්ග පල අත තිෙන හොම කග වැඩපිළවෙලක සකවීමක් ලනද සංකාර කතා ැන්න कोමයට පැදිලි ඇති සංකාරයනු ධर्මताාවබව පැදිලි සවින්ාට කායක්ක්තිය ධර්ම ඒ ධර්මතාවට ධර්මතාවයක් හැටියට සකස්වන විදිියක් නෑ පුද්ගලය අවිද්‍යාගත නිසා එයා අබිසංස්කරණයකට අවශ්‍යි කරන්න නවූ බීජදානෝ මෙතන. කවද මේ අවිද්‍යාගත පුරුෂ පුද්ගලය අවිද්‍යාගත පුරෂ පුද්ගලයා තකොට දැන් මේය විද්‍යාගත පුරෂ පුද්ගලයක් නං එයා සංකට අභිසංකරනය කරනවාද දොක්ත විදාගත විද්‍යාගත කතා කරන්නරය කරන්නනෑ අවිද්‍යාගත පුද්ගලය අබිසන්ස් කරනය කරලා එක කරන්න එතකොට දැ එ එයා විදි නොව නොවඉදී අර පරිවිමන්සට සූත්‍රයකයන් ඇයියා විඳින්නේ ඇයි විඳිමක් කටගන්න සා අතීතයම අවිද්‍යාගතව ඒවා පරිියරණය කරේ සුකහෝ දුකහෝ අදුක්කම කියන ත්‍රවැදෑරුම් මේ මනසිකරණය සංකරන තුව නොවේද ම ඒ පරිියරණය කර ප්‍රඥාව මගේ අවදි වෙලා තිබනද ඒකේ තියෙන මනනාපමණප සභාවය නොබට නැති කරන්න බෑ න යි නොඹ ඒ මනපා මනපස්භාවේ නැවත ප්‍රතිශංස් කරනෙකට අබිසංස් කරනයකට යන්නේ නෑ ඇයිඒ මමදන්නවා දැන් මේක හටගෙන නිරුද්ධ වෙලා යන අනිත්‍යවූත් මගේ වසගේ පවත්වන්න බැරි ධර්මතාවයක් බව පැදිලිද ලොක්ට උපල්මහත එතන මනපා මනනාපම් තියනව විද්‍යාගත්සාහගලයග අර බුදුන්ට රාුලෝපයන විදිියයටද බුදුන්ට දෙවදත්ව පුණි. හැැයි දෙවදත්ත පෙනුනා කියලා ගැටුනිිත් නෑ රාහුල්ල පෙනුනා කියලලා ඇලුනෙත්නෑ එක දිින්ටේ දිට්ටමත්තන් විතරයි. හැබයි අර අතීත ආශ්‍රවය තුළමන් ඒක තිබුණා නේද විඳීම් සභාවයක් ඒසා මොනවිදීන්ද සුකවිදම් දුක්කවිදීම් හදදුක්කම සු ඒ නිසා භාගතු වාසේ කියනවා. ඒ ඇත්තෝ නොවිින්දී විදී කියලා. මන සූත්‍රේද කිය. ඒයට අ අර්සභාව එනවා. ආවට ඒ ඇත්තෝ කිසිෙකු ඒ විද්‍යාව තුළ සම්මා ධිත්‍යය තුළ ලෝකයේ හසුරෝණ නිසා ඔහු ඒකට නැවත බැඳිලා අභිසංස්කරණයක් කරලා අර ඒක නැවතවිඳින්නේ යන්නේ. පැදිලිද අපැලිද කටල්. අජන්දල ඒක නිසා. දැන් ඒක නිසා ැ මෙත මේ අයට පැහැදිලි වෙන්න ඇති සංස්කරණය අභිසංස්කරණය කරන්නේ කවුද අවිද්‍යාගත පුලි පුද්ගලා එතකොට කාටරීත් කාටරය ඉන්ඩප්‍රිට් කරන්න පුළුවන්ද සංකාර කියන්නේ අභි සංකාර කියල අටර් කියන්න පුළුවන්ද සංකාර කියන්නේ අි්‍ය අභිසංකාරපුුණ්‍ය අපිංකාරර්ගල කියන පුළුවන්ද එහෙම කිව්වොත් විද්‍යාගත පුද්ගලයකුට කරන්නගයක්නෑ ඇගේ සංකාරන්නේ හයි භාගතුන් වනාන්සේ අපිට පහදල දෙනවා මේ විද්‍ය අගත පුද්ගලයා මේය මේ චේතනාමය සංස්කරණය ඇයි චේතනාම සංකරය නැවත අ අපි සංස්කරණයක් කරන්නේ කියලා ඒක මාරවිදියට පැහැදිලිිය වන අපිට දැන් අපි කිවන්නේ ඩොක්ටර් සංස්කාර කියන්නේ නාමරූක ධර්ම දෙකක් කියලා නේද? නාම රූප ධර්මතයකක් න නාම රූප ධර්ම දෙයක පිළිබිබවෙන කැඩපත තමා විඥානය නාම රූප වි්ඥාන කියන දෙක එකට හේතුවල නතින් නේද අන්‍යනේ පත්ථයන්නේ පවතින්. තුර නාම රූප විඥ්‍යාන කියන්නේ පංච උපාදානස්කන්ද පහනේ රපවේදන සඥාසංකර විඤ්ඥාන්. තු බලන්න ගොකජනිය සූත්‍රය කියනවා මේ මිනි මෝඩ මිනිස්සූ රූපං රූපත්තාය මොකද අභිසංකරුති. වේදනං වේදනත්තාය? සංඥ සඥත්තායි අබි සංකරෝති සංකාර සංකාරක්තායි අබිසංකරෝති වි්ඥාන විඤ්ඥානතායි අිරති කෞද මේ විදියට අතීතේදිීත් මගේ ඇසමාවකෑවා අනාගතදිත් මාවව විනාස කරනවා මේ පච්චු පන්නේදිත්ම අවබෝධයට නොපැෙනුනා නොපැමිනියා නම් මව කරනවා කියර මයි කියන කවු නාස කරන්නේ රූපවේදන සංඥා සංකාර ං්ඥාන. යතුර මේ සලා අතනික ලෝකය කියන්නේ පංචස්කන්ද ලෝකයක් නොවීද. මේ පංචස්කන්ද ලෝකය විසින් මාව විනාශ කරනවා අභිසංස්කරයකට මාව ගෙනහිල්ලා. කෞද මේ අිංස් කරෙට මාව ගෙනයන්න කවගේ පුද්ගයද අවිද්‍යාගතපුර සක පැදිලිද මේක තමායි සංකාර කියයන්නේ අබිසංගර දැන් අපප යනවා කාය වචී චිත්ත කිය දෙක දැන් අපිකෝ ධර්මතාව කියලා තවතන විස්මත් වෙනවා කාය වචී මනු කියලා කාය සර වචී සංකාර මනු සංකාර කියල කොටසක්. දැන් බලන්න නුබලාට නුබලාගේ මේ සවි්ඥානකකාය පවත්වන තාත්කල් නුබලා ලෝකය හසුරුවන්නේ මේ දොරවල්තුනකින් නොයිද. මගද දොරවල්තුන. ඉතකයි වචනතුද සිතකය වතන තුන්දොරේ යම් කිසි ක්‍රියාවලිය කරන්න පුළුවන්ද නොබලට විතක්ක විචාරයකින් බැහරව ඒ කියන්නේ නුබ ආශවාස ප්‍රශවාසකාය අදාල රූප සංඥාව අරගෙන ඒක විදීමම් හැඳනීම ගට බඳුන් කරලා විතක්ක විාරයක් ගොඩ නගන්නනවාමනේද ධර්මතාව ඇතුළ එම විතක්ක විචාරයට ගොඩ නගලා මේ කය දරාගෙනන්න පුද්ගලයෝ ඒ මෙහෙුම් කාරය තුන්දෙකුගෙන් තම ඒක කරන්න දොරවල් තුනකින්. එක්කෝ වචන් ඒ ඒක විහිතලා බනිනවා. විතක්ක විචාර කොට වචනය ප්‍රකාශ කරනවා. දැම් මෙතන දකවද අපි චාම්මද කවද් කියෙනෙ කෙන ඩොක්ට මේ ඔක්කම ම කියන ආරගෙන විඳල්ල හඳුනාගෙන ඒක විතක්ක විචාරයට දාලා වචනය දිරිපත් කන ක ඔම වෙන්න විදයන්න නේ. ආරිනේද ඔහ හරිමට පැදිල වුණ විත්තක් ඒකන් ඒ වචනය භගේ වචී සංකාරය තන්දි කියන්නේ වචනය එඩියට එන්නේ ඇයි මිකට වචී සංකාරය කියල බුදුහන්ඳදුරකිවේ. නුඹලට හිතෙන් කයින් වචනය ගෙන තුන්දරේ කිසිදු ක්‍රියාකාරරිතයක් කරන්න පුළුවන්ද චේතනාමය සංස්කරණයගින් බැහැව බෑන මනුබ වචන කතා කරත් චේතනාවක් මේ සංස්කරනයක් අවශ්‍යයි. නොබ අතින් අරගෙන ඉජෙක්ෂණ එකක් ගහනවනන් ලෙඩෙකුට නොබට චේතනාමේ සංස්කරයක් අවශ්‍යයි. ඒවගේ නබ හිතනවානං ගොක්ට මෙයාට ඉන්ජෙක්ෂණ එක ගහනවද මෙයාට බේමට බෙත් පෙත් අත්දනවා දගල එකකත් චේතනාමේ සංස්කරනයක් අවශයයි ර දැන් නුබ චේතනාමේ සංස්කරනකින් බෑරෝ නුබට සිතකාය වචනකර තුන්දොර පවත්න පුළුවන්ද බැ එහ නම් මේ ලෝක සත්වයායට එඒ පුුදු ධර්මතාවයක් මොකදද කාය සංකාර වචි සංකාර මනෝ සංකාර කොයි සූත්‍රෙන් දේ අපපිත ස්පන්තුවෙන්නේයි කුක්කුරවති සූත්‍රයෙන් මේ සිතෙන් හෝ කයිෙන් හෝ වචනයෙන් හෝ මේගොල්ලෝ කළුකර්ම රැස් කරනවා එක්ක සුදු කර්ම රැස් කරනවා කළු සුදු මිශ්්‍රකර්ම රැස් කරනවා ඒවගේ මේගොල්ලන්න්න පුළුවන් සිතකය වචන තුන්දොර භාවිතා කල්ලා කළුත් නොවන සුදුත් නොවන කු සුදු නොවන කර්මත රැස් කරන්න. පැදිලිද එතකට එතන කායවචී මනෝකිවවේ කාය වචී චිත්තවල ඇතද.නැහැ කාය වචී චිත්ත තුළ ගොඩනගෙන්න්නා උල්ලෝකය අර තුන් දොරින් සත්ත්වයා ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක කරනකොට අවිද්‍යාගත පුද්ගලයා මොනාද කරන්නේ. කලුකර්මහරි තුදු කර්මහරි කලු සුදදු මිශ්‍ර කර්මහරි කරනවා පුුණ්‍ය කර්මහරි පාපකර්ම හරි පුුණ්්‍ය පාප මිස්ස කර්ම කරන. කෞුද ියම කරන්නේ අවිද්‍යගත පුද්ගලයා විද්‍යාවට පැමිණි සුද්ගලයා සිත අය වචන තුන් දොර භාවිතා කරලා කර්මක් ශේපින සෞති දව කළුත් නොන සුදදු නොන කළු සුද්දු මිශ්‍ර නොවන කර්මයක් කරන. චේතනාමය කර්මයක්ලේ දැම වෙලාර්ම කෙරෙන්නේ. චේතනාහම් භික්වේ කම්මන් වදාමී කියලබපු දුහමුදුරු කියල නැදද . ඇ පැදිලිද කායි වචී චිත්ත කියන එකයි පුුණ්‍යාබි අපපුන්‍යාාව අනි්‍යාපි සංකාර කියෙනෙකයි කායකරර්ම වචිකරම මනෝකර්ම කියනකයිත් පිළිබඳව ගොලට අවබෝධයක් ආවද නැද්ද. ප පුමය හරිද එතකට දැන් නුඹලට පැහැදිලි නුබලා මේ ගුඩා කලතිද සමස්ත ලෝකයම සමස්ත ධර්මතාවේම සංස්කරනම මේ ක්‍රියාවලයක් නොවීද. ද ර ර දක්කොද දකින න මරුපැල දන් රුගුවන් එන නමරූපය කියන සංස්කරනම ක්‍රියාවල ඇද ැද චේනම ස්කරන එ මේ ලෝකයම සමස්ස ලෝකයම සබ්බේ සංකාරා සීලු මේ සබ්බ සියල්ලම සංස්කර ධර්මය වනොවේද. සියල්ලම සංස්කර නේ. ැට පැදිලිද ඇයි භාගතුනාාන්ේ සියල්ලංස්කකාර ධර්මයෝ කියලා පහදර දුन යි එකට මේ පුද්ගලයෝ මේ ඕනම බුද්‍යාගත වේවා අවිද්‍යාගත වේවා මේ පුද්ගලෝ මේ අදදකින්නේ සංස්කාර ධර්මයන්ගේ සකස්වීමක් නොවදම මේ මන්ටටු ඇස්ේනවා කංගෑනවාමට ලස්සනේව දැක්කා මට ලස්සන සිින්දුව කැවුණා මට තිවට රස දැනුනා මටම චරිරයට හොඳ පහසක් දැනුනා මාර් ගඳකාවා අයිට පසේ මන්ටස තැ ගදර ගීල්ල මොනා හිතුුවොත් ම කොත්ො මකරම ක්ම මස කතන් දරේ මේ ධර්මතාවය සමස ධර්මතාව සංස්කර ධර්මය නොවයිද. සස්කෑ ධර්ූම. පැදිලි දෑ ඩොක්ට පැදිලිය කමත්ම. ඒක නිසා භාගතුන් වන්සේ කියනවා මරනාාසන්න මොහතේ උුණාසේ පිරිනිිවන් පහන්න ඔන්න මෙන්න තිීල බොකක්දකේ කියමින ක් බා සංගේ වවාන් කැද ලා. දවතමාදේන සම්ා අයදම්මා සංකාර අන්න බලන්නකෝ මේ මහනනේ තවත් ප්‍රමාද නොවී සම්පාදනය කරන් බලගිහිල්ල මේ පහදල් ඉදිරිපත් කරපන් සම්පාදනය කරපන් මේ අසරන මිනිස්සුන්ට සංස්කාරයෝ ගයි වැයිවන සභාවය. වය දම්මා සංකාර මේ වැයවී යන සංස්කාර ධර්මයන්ගේ සභාවය. යිසිකිකට වැෑවී යන සස්කරණ ධර්මයන්ගේ ස්වභාවය අවබෝධ වනොත් ඔහු අවබෝධ එන්නේ ප්‍රඥාවන් දයක්ක්කොත් නොවද ඒ ප්‍රඥාාවින් දකිනෝටයට පේන්නේ මේට ගන නිරුද්ධ වෙලා ය සිත්පරම් පරාවක් බව. එතකට මේ සිත්පරම් පරාව හටගැන නිරුද්ධ වෙන බව පහදල දෙන්න භාගතුන්න්ේ ගෙනාපු න්‍යා දධර්මය ටූල්ල එක මොක්ද. දැ ඉ පච්චේතාවේ අපි ගැනල්ලා හයිකරල බල නොන මට රූපනකොට කොබද දප පචතාව වනේ මට සබ්දයන කොට කොමද ද ප්චත එතකොට තමමා මේ චේතනාමේ සංස්කරනය යතා සභාවය නුබලට අවගෝධ ඒ වෙන කොට තමයි නොබලට තේරෙන්නේ දීජනේ මේක මගේ වසන්ගේ පවත්තන පුළුවන් ධර්මතාවය නොවන බව තම භාගතුන් ේ ්‍ර ලක්ෂණ සාන වචනම කක්ද. සබබේ දම්මා අනත්තාාති යදා පඥාය පස්සති. මේ ශ්‍රීලු ධර්මයෝ ආත්මිය සභාවෙන් ගැනීමට කිසිසේත්ම සුදුසු නැත. ඇයි පළවෙනිියක ්‍රීලක්ෂණය සියලු ධර්මයෝ, සබබේ සංකාර මේ සංස්කාර ධර්මෝ උදේ වැයි සභාවයට ගොදුරුවෙන නිසා අනිත්‍යයි. සබේ සංකාර අනිත්‍යාති යදා ප්ඥාය පස්සති. එතකට බලන්න එන මේ සංස්කකාරයන්ගේ අත සභාවය නොේද පටික්ෂ සමුපාද නයයා ධර්ම තුළ නිස්මතු වෙන්නේෙත් නාම රූපධර්ම තුළින් නිිමතු වෙන්නේෙ එඒම පස්කකාන්දය තුළ නිස්්මතුවෙන්නේ. ඒකම තමයි කල්ම දැන් අවගොල් අන්ට තේරෙන් නෝන මේ භාගතුන් වන්සේ දේශනාවේ කිසිදු අවුලක් නැහැ. මේ අපි අවබෝධ කරගත්තු විදිිය ගැටලුව ඇතින්. අර සූත්‍රතුලින් ඉස්මතු වෙන්නේ දැම් භාගතුන් වන්සේ කියන්නේ අර ගෙසර ගත්තු මහ පපුන්න්නම සූත්‍රය නේද මහා පු්න්නම සූත්‍රය නැත්තන් පරවීමමසට සූතය කියන්නේ ප්‍රීනාශව රහතුන් වහන්සේ පුුණ්්‍ය සංස්කාරය නැවට අිංස්කරනයයක් කරයිද. ඒකන් ඒකන් තේරෙන්නේ ඩොක්්ප ඔුට පුන්නන්නේ හැඟීමක් පහලවෙනවාද නැද්ද අපපුන් හැගේීම පහලවෙනවා පුන හැගේීම පහල වෙනවා. නවත අබිංස් කරණය කරන්නේ කෞද දුනාාන්සේලා. යි න්නාසේලා සියල්ල සියල් අවසන් කරපු ඇත්තෝ තැ අපි මේ මගේ යනඇත්ත මේ ගමන යන ආරයමාර්ගේ ගමන් කරද පුද්ගලයක් එයාගේ සම්මාධිත්වියය පත්වනත් එයාගේ වීරියයි සතියයි ගිලි හුණුොත් එයා නැවත යම්වෙෙලාක අබිසංස් කරණය කරනවා. රප ශද්ද ගදරශය පැදිිලෙදනු බලරද. හතන ැන් අ ො ්‍ර යො කරන්න පුළුවන් වන කෙනෙකුට දැන් අවිද්‍යාගත පුද්ගලයායටට වනදේ විද්‍යගත පුදගලයටට වෙනදේ කුමක්දමේ සංස්කාරය කිවේ ඇයි ඒවට සමමාර තැංගුලද අභිශංස්කාරකිවේ. ඇයි ඒවට යම්තනක කායවාචී චිත්තකකිවේ. ඇයිඒ ැ තැනකයිවට කායවචී නෝ කියල කිවේ දැන් පැදදිල ළ සර පැදිල වනා පුල්මහත්්‍යයක් ඒ සම්බන්ධ සංස්කාරය. දැන් මේ ඕන කැනුට කතා කරලා දැන් පැහදිලි ඇති අවිද්‍යාවවි දැන් දැන් මෙතර මෙයම් කතා කරට යන නුබලාද දැන් හොයාගන්න ඕන කෝමදමං අවිද්‍යාවයෙන් විද්‍යාවට මාරුවෙන්න්න කියලා විද්‍යාාවුද පපාදි විද්‍යා විධෝපාදවෙන්න බෑනුටටි්ච සමුපාදය නධර්මය අවබෝධ නොකොට නේද පටිච්ච සමුපාද නියයධර්මය ඉඳ පච්චතාවේ දුටුවත් පමණයි නුබැට සංස්කාරයන්ගේ අතා සභාාවම්පුුවෙන් බ වෙන විදිහක් වෙන විදික් නෑ. ඒක නිසයි භාගතුන් වාසේකිවවේ යෝ පටිච්ච සමුපාදම් පසති සෝදම්මන් පැසතික. මේ ධර්මය එතටම ගැලපෙනව නේ දර සමිද්ධි සූත්‍රයක පස්සන් අනරෝදක්කති නාමරූපන් කියල එක වයදම්මා සංතරා කියන්නම නාමරූප ලෝකයක් කියන එක එතනට යැලකිලර ජෙතේන සමින්දි සූත්‍රේ සමදි සු්‍රවෙයි පස්සන් නරුදක්කඇති නම උපන් කියන්නේ අර අපේ මොනද ඒ සූත්‍රය මේ සමින්දි සූත්‍රණසෝම න බාදියහ සූත්‍රයකේ යි ංර කිය මති නමරප අමිති සූත්‍රයම පස්සනරු දක්කති නාමරපංක කියන්නේ මහා විවේ සූත්‍රේ ත මහා විවේ සූත්‍රය කියන පස්සනරු දක්කති නාමරූපන්ක කියනේ ල නමරූපයත් තමයි අදකින්නේ නමරූපේ කියන සංස්කරන චේතනම සංස්කරන කියලා ඒ නාමරූපයේම පහදල දෙනවා භාගතුන් වහන්සේ පස්ස මනසිකාරය තුළෙන් තමයි ගොඩන්න ගෙනෙලා. ට පස අපිට හම් වේවා කින් මූලික සූත්‍රයේ අරගත්තොත් පස්ස සමුදධය අබ්බේ දම්මා සම්බව සබේ දම්මා කර. ඒකෙන් හොඳදර පැදිලි ස්පර්සියත් මනසිකාරයයක් තුළින් තම මේ ලෝකය සමුදය වෙන්නේ කියලා. එනම් මේ චේතනාමේ සංස්කරණයක් බව තව දුරටේ පස්සේ පිළි බඳහම්බෙනන ටම්බෙනවා මහධනශूත්‍රය කියනවා පතිග සම්පස්සය තුළින් රूපකායත් ප්‍රඥපතියක් අජිවජන සම්පස්සය තුළින් පැනවෙන නාම කායත් ප්‍රඥපතියක් කියලා ප්‍රඥනති යන මනසුත්‍ර ගොඩ්නගෙන ක්‍රිය කාරිතියක් කිය rurupප ka rupපය තුළ ගොඩන ගන්නි දර සි na mana mauta rupනිසා naanta matan upපadae ruppang මයිrupප රප නතු upප upපis rup ham දැ එකත් පැදකත් මලසිකාරය තුළ අරධර්මයත් මනසිකාරය තුළ සමස්ස ක්‍රියාවලීම ම ඒක ය මේ විඥ්‍යානවාදයකට යනනම යම්. දැ සමාජයේ කත්්‍යයක් කිවන බාහිරයක් නෑ කියලා බහිරන්නේ තිනෙන අම්ම ඒඒ අජ්‍යත්ත බහිද්ධ ආයතන දෙක ක්‍රාකාරයවය තුළයි මේ චේතනාම සංස්කරණය සිුවන්නේ නොබට හසක් තිබුණු පලියට චේතනනාම මේ සංස්කරන එක්සිදුවෙන්න්නේ. බාහිර රූප තිබුණු පලියට ේතනම මේ සංස්කරන එක්සිදුවවෙන්නේ. ඇස රූපය අර මානසේ යොමු වීමත් සමග මචකුම් ප්‍රතිච රූපේච කියනකට ත නා රපධර්ම කක් සකස්්‍යනවා ඒකතම විං්‍යානය පිළිබිබීමෙන් මේ එකකද මේ විපාකවසාකක්ස්වන ක්‍රියාවලිය පිළිබඳ මන අවබෝධයකට පැමිණන්න නම් නබයි ඉදප පච්චතාවය අවබෝධකට ගත යුත්තුමයි. දැ පැදිලිද දැආහන පුළන් ඒක සම්බන්ධව කාටරි ගැලු තියන නට ක අලුති ප ශම්පිීද කවදයට කතා කරම්පු ඒ ලෙස්ි නනාය. එතරද අනි පැති රපන් ඉති රපන් සමුදය ඉති රපන් සමුදය ගත්තංග මය කියලා අපි කියනවා නේ ඔක්කෝම අපිට හටගන්නවා පවතිනවා නැතිවේෙනවා කියන කව් පවතිනා කියලකි ඉති රූපන් සමුදය සමුදය කියන පවතිනයකටද හටගන්නවානේඔව ඉත පසය නිරෝ දෙේෙන එකට ු කෞතිවා කියන්න එකට උපපුමැ සිංහලන තේරුම් කරන්න ෝන නැ ල තරුම් කරන්න ඉතුරුපන් ඉතුරු පස සමුදයෝ ඉතුරු පස අත්ත ගම. ඉතුරු මේ රූපයයි මේ රූපය හට ගැනීමයි මේ රූපේ නිරෝධද මේ ඉති මේ වේදනාවයි මේ ේදනාවේ හට ගැනීමයි මේ ේදනාවේ නිරෝධේ. එතනක් තිතියා බැ පැවත්ම ගැන කතා කරනෑන නේද එහම එහම. प खी उत्पाद तिति ांग केला अट अट अर्थकत्ने कने के, आटुआ, आटुआ, आ, के भागतु ना के भी उत्पादया उपाद तिक भागत ना से भी ग्राने है भागतना से के उपपाद उ प वायति ता सान्यतात्तम पति पवत् मञन याम किसीज अमेरिने हित् अन्यता बाविයට पत्ना बाबाईकी हु पैदिली ඒතුට මේ සියලු සංස්කාරයෝ මේ උපපාද වෑ ස භාාව නොවවිද පවතින්නේ ඇයි ඒක උපපාද වෑස භාාව පවතින්න ඇයි ඇයි මේ ගතගෙන නිරුද්ධවෙන්නේ තම ේතනාව මනසතු ගොඩනගෙන ෝකයක් නොබලට අතරන්න බෑ මේ අති ප්‍රේග අතිවේ කියන්න බැරි වේගේකින් මේ බුදුවරයටත් උපමාවත් දෙන්න බැරි වේගේකින්. හටගෙන බිදිලන සිත් පර පරාව. ඒ සිත් පරම් පරාව බිදධන ආකාරය තමයි මේ ඇති මේ රූපය ඇතිකල් ලේදනාවේ ේදන ඇතිකල් සඥාවේ සංඥාව තොර මේ හටගෙන බිඳි බිඳී තම අරක අරකට අරක නොබට සකස් වෙන්නේ. ය පත්තකොටගෙන විින්ඳීම විඳීම පත්තකොටග සංඥාව සංඥාව ප්‍රත්යකොටගෙන ේතනාව චේතනාව පත්තකොටගෙන මෙනාම රූපමක් මේ කතන්දරය හැරකෙන්නේ අති ප්‍රබල වේගේකින් ඒකර නි්‍යායිධර්මයක් අපි ගේන්න කියලා කිවේ නියායිධර්මය තමා මොකදද මේ ඇති කල්ලි මේ වේ රපය ඇතිකලි වේදනාව රූපය නැතිතන වේදනාවක්නෑ වේදනාව නැතිතන සංඥාවක්නෑ සන්නාව නැතිතන චේතනාවක්නෑ චේතය හත නති තන විඤ්‍යානය කකන ್್ ಹ ್ ಹ ඒ ද ಸ ද ಪ ස දಯು හತ ್ ක ಮ ರ ಮක ර ර ಕತದ පಕ ග මන්ගේ මනසේ සකස් ච රප සන්යාව එමනත් ාහිර නිල් පාතිබි නෑ කො පාතිි නොගගේ ප්‍රදේශ විවාහාරයනුව ඒ රූපයට නොඹබල හැඩ දළදා ගත්තා. ඒමයි පුළල් මහතය හොඳට පැහැදිලේ තෙරවන්ස. අජන්තට පතිලින්න පු. අජන්ත පැහදිවෙෙදද පයාලට ප ඥාමා ප්‍ර න පස යකළ මඟහිතන සංකාරයෙන් පිබඳ දැන් ම බෝධක ැති කෙලා නේති ජමණි ඒ සම්බන්ඳ හොම වැට හුට පැදිලීම හත්ම අම්මට මකුත් ප්‍රශ්නතියෙන් අදන්න ඉතාම හොඳට පැහැදිලි වංහතුන් හතරවතාවක් මේ දේශනාව ඇහුවක් ඇත්තරවර ඩක්. කිව වගේ දැන් විසල කියවනෝට වැඩිය දෙවිනිසරීවලනු තවත් අලුතිෙන් දෙයක්ක තුේලාවගේ ආයායයි කියනකට ඇත්තර වචාවර පාර්ගානය වැඩුවෙන් වැඩියන හොඳදා අවබෝධිකුත්තියෙනවා ගැටලු කලින්ඩ වැඩියන්න ඒවත් නිවැරදි වෙනවා දම් පැහැම් ගැම්ගුරු හොදයි හරි සන්තෝසයි දැන් දැන්සා කච්චා තවත් හඳට එතිගොක්කව තහවුලුුණා න දැන් පැදිලි නේද නුබලාට එයා කවුරු ඒවා එයා මොනවිදිය දේශකයකු ඒවා සංකාරකයන්නේ අබිසංකාර කියල කිව්වොත් ඒක කෙතරම් විකරච සාගතද සංකාරය කියනක අභිසංකාර කිවොත් අබිසංකාර සිදුවන්නේ අද්‍යාගත පුද්ලයායට මේන ද එනන් ලුබල සංකාරය මිදන්න බෑ එතකොට දැම් බලන්න චාමිණේ අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධා කියල කියන්නේ අවිද්‍යා ගත සංකාරව නිරෝධයි කියෙන එකයි. සකාර නිරෝධ ම එත අ්‍ය අවිද්‍යාගත පුද්ගලයා අවිද්‍යාවට පත්වනාගැන අවිද්‍යාව නිරෝධද නැ. අවිද්‍යාව නිරෝධනන් අවිද්‍යා නිරෝධා අවිද්‍යාගත සංකාර නිරෝධ අවිද්‍යාගත සංකාර නිරෝධනන් අවිද්‍යගත විඤ්ඥාන දැන් අවිද්‍යාගත සංකාරය අභිසංකාර නොවේද ම අිසංකාර නිරෝධනන් විඤ්ඥානය අභිසංකාර බවත් නිරෝධ කර නෝද නැද දෙද රබි සංකාර නිරෝධනන් අර නාමරූපයේ බැසගැීමයි නෑ නාමරූපයත් නිරෝධද නැදද ර නිරෝධනන්ගේ අදාළ ආයතනය සකස්වීමත් පිළිබඳ තිබුණු අවිද්‍යාසාාගතස්භාවය සම්පූර්ණම නිරෝධයින්ද. ර්මීන තමාර පට සම්පාදය අපි කතා කරපු පටි ලෝම චක්වෙේ. ඒකෙන් කියන්නේ විපාක නාමරූපය විඥ්‍යානයේ නිරෝධනගෙනකද ඒ මේ ව ගැඹුරු ාද්‍ය අවිද්‍යගත සවරූපය නිරෝධනාට තොර දැන් නාමරූපය අභිසංස්කරනය දැ දැන් නුබලාට පැදිීන්නේ. රපවේදනා සංඥා ේතනා කියන එකි සංකතය අිසංස් කරනය කරේ කෞද්ද අවිද්‍යාගත පුද්ගලයා අ තු ඒ ්‍යා විද්‍යාවට පැමණුනාම එය අිසංස්කරනය කරන්න නෑනේ විද්‍යාගත පුදගලය අභිසංස් කරනය කරන්න නැතිවනාම ඔහු ඒ ඒ ඒ ඒ ක්‍රියාවලිය තුළ රූපවේදන සඥා චේතනා ක්‍රිය කියන ක්‍රාවලි තුළ ට තනාවක් රාග දේශය කටගන්නවද එයා මුල බීජධනවා දෙ narup upje as upujeti palarup ra wala kalai di ke බ. එයා අර සම්මා ධිත්තියක් සම්මා වායාමය සම්මා සතිියත්තුුළ මේ එළඹ සිටිසිහිය පැහර වුනුත් එයට නැවතතාවක්කර ආශ්ුවය තුළින් පැනනැගෙන අ අ යාගේ කෙලේසයක් මතු කරලා එයාගේ සිහිය එයාගේ සි ය සමාකාර මේ හොඳර මතිග මේ එසිටය එබසි සයාගේ නැති කරනවා. විරසි සතියයි වායාමය නැති කරනු සම්මා ිතිය නතිවෙන්නන්නේ යා ාවකාලික වෙලා චුටි වෙලාවකට ඒ සම්මා ධිත්්‍යයට ඉශ්මතු වෙන්න දෙන්නේ එයාගේ කිරසේ නිසා යක සිහය එළඹ සිටසියනැටව හැදිලිද හරි මැ ලප හරිම ලසන අජ ාගතුනාසේ හැම වෙලාවම කියනවා අරෂ්ඨාන්ගක මාර්ගය ගමන් කරන පුද්ගලයාට සම්මා ධිත්්්‍යයත් සම්මා සතියත් සම්මා වාය ැ. <Tippett> <trios> අපු පුූරාංග පුරාංග කියෙනන පෙරගමන් කරුවන්න සම්මා ධිත්තියට උදව කරනවා දෙන්නේ සතියයි වීරියයි සම්මාධිත්්‍යය නැමති මුලින්ම යන පෙරගමන්කරුට අර දෙන්න උදව් කරනවා මේ මේ තත්ත්වය පවත්වගෙන යන්නඒ පත්වගෙන තැන මිදෙන සෑම මහොතකදම ඔහු කොටු වෙනවා අභිසංස්කරණයකට ඔවු විඤ්ඥානය අභි සංකත වෙනවා නාමරූපයේ බැසගන්නවා සලා ඇතනේ ආයතනික ක්‍රියාවලි ආරම්භ කරනවා ස්පර්ශය සිදියනවා එයා විඳිනවා විින්දල තන්නාව කරගෙන අන්න එයා ආයි කරකොල්වා ඒක අර සාංසාරිික දුකට උපාදාාන දුකට ය ගොදුරුවුණ පැදිබි මොදටම පැහැදිලි මා්‍යය ංගතන පහර ති කියමසාකර දැ ැක් ඩැන්ම එක මින්තිමතින් මෙච වදරනෑ මටට මටතක කියන්න පුළන් මීටවැ ජ කියන්න මක්තේෙන්නෑ පහදන්න ඇතිම එකක තමාමත කරන මතේ උපරමින් කලා හරි වටි නමුදර පැදිලි ුණනා සංසාර අබිසංකාරය සංකාරයි එතකොට දැක්ස් අපිට මුළලු සමාජමරෙයි වෙනවා මට නෑනෑ නෑනෑ අභිසංකාර කියලා භගතු වන්සේ අභිසංකර කියලන අි සංකර්ගයන්නේ ඒ අවිද්‍යාගත පුරස පුද්ගලයාගේ සවභාවයක් නේද තුො සංකාරය කනෙ අිසංකාරක රොත්තු බලට කවදාකත් අවිද්‍යාගත් සභාවෙන් මි දෙන්න උපුල්මහචා මේ සාකච්ඡාවට සම්බන්ධ නැහැ නමුත් අපට එක කණ්ඩායම දැන් තවත් මෙසේ චකක්කාවක් අජජත්ත බහිද්ධ රූප ගැනම මොනාද හිතන්නේ කියලා මේ අජ්‍යත්ත රූපය බහිද්ද රූපය ගැන අපි ඉදරන මත බරප අජ්‍යත්තා තන හිදධා තන කරඕ අක ගැන කෙටි සට සඳහනක් කරලා සම් ලපුමත්ය ඉතිරිහම දැන් මේ මනේ මීතනඉන්න මේ සවිඥ්ඥානක කය දරාගෙන සිටින මේ සත්වයාට හට අජ්්‍යත්ත ආයතනයක් තිබූ පලියට ලෝකයක් සමුදේවයිදමුද බලාට හැම වෙලා මෙ දෙකම රපනාමයම එකත් හේතුව අජ්්‍යත්ත රූපය කියන්නේ මේ මොකදද අපිට අපිම හැකේලකි ගන්නක මේකන එක අජ්්‍යත්තයි හරිද බන්දන්න අජත්ත රූප කෙලකොයිද තියෙනෙ කලා භාගතුන්නාන්සයන අජ්්‍යත්ත බහිද්ද කියලා හරිද භාගතුාන්සේ ැන අජ්්‍යත්ත බහිද්ද කියලා මේ අජ්්‍යත්ත බහිද්ධ ක්‍රියාවලිය තුළ නුබල ඇට සකස්වෙනවා රූප රප සදරප ගද රප රසරූප පොට් අබ රූප දම රප කලෙක් මේ දෙකෙන් සකසෙනයම්ම මේ දෙකනඇත්තත් නුබලාට මේ එක සකස්වෙන්නේ පලවනීම සකස්වීම තමා මොකදද අම්මලා අර ඇසක් මේ ඇස කී කියන එක අපි දරාගෙන මස් ඇස නේයම බුදුහන්දුරුකෙන් ඇස ඇස කියන මේ හොතේ අම්මලට පැනවෙන ප්‍රඥපති දෙක තුළන පැනවෙන ඇසයි රපය එ සකස්වෙන්නේ මේ මොහොතේමයි ඒ මොහොතේ ඒක සකස්වෙන්නේ චේතනාව තුළ කෝමට චේතනාව ගොඩනැගන්නේ අර අරමුණ කරා මනස යොමු වෙනත් සමගම අද අර ක්‍රියාවලය ක්‍රියාත්මකයි මොකද චාමණි අ අර මහතතිබත් උපම සූත්‍රය විග්‍රහ කරන අර ඇස ඇස හටගත්තා ඒ රප පත්තෙන් අකති කියන චක්කුම් පටිච්ච රූපේච ක අජත්ත බහිද දාතන දෙක ක්‍රියාවලියක්න දැන් අ චක්කුම් පටිච්ච රූපේච උපදජතති ඉපදදුනා චක විඥාන තුර චක්ක විඥාන ඉපදන්නේ නෑනුම්බට මහත්තිමවට උපම සූත්‍ර කියන ැටියට යොමුුවීම නැති තැනට අජත්තතා අයතනයක් ඇසක් අජජත්තා ඇසක් තිබුණු පලියට බාහිර රූප තිබුණු පලියයටවත් නොබට මනසිකාරයාගේ යොමුවීමඒ සිදුවනේ නැත්තං නොට චක වි ්‍යාන පලවෙන්නන්නේ කරන සෝත වි ඥාය පාලවෙන්නන ගන වි ්‍යානය පලවෙන්නන දව ්‍යාන්නේ පලවෙන්නන බන විංාන පාල වෙන්නන මඩෝ ්ඥාන පලවෙන්නෙ ොඳට මකරතියගතර මේ දෙකටම අවශ්‍ය වෙනවා අජත බහිදදෙ අ රූප දහතුව චක්කු දහතුව චක විඥාන දහතුව ඒ දහතුුත් ස්භාාවෙන් ආයතන ක්‍රියාවලින් ගත්තොත් චමිනි අජත්තා තන හිතන අදාළ විඥානය අදාළ විඥානේ ස්කන්ද හිතිර ගත්තවොත් රූපවේදනා සංඥ සංකාරවිඥා නම රූපහිතිර ගත්තොත් රූපවේදන සංඥා චේතනා ඒ ඒ න පස්මන සිකාරය විසින් ගොඩ නගන. ොන දැක්ම කුමට ක්‍රියාවලිය තුළ වනත් නොබ සොයාගත යුත්තේ ලෝකයේ සමදේවන්න ආකාරයන ඒ ලෝක සබදයවන කාරය නබට හොයාගන්න පුළුවන් වෙන්නේ එකම නිියයධර්මය අර ඉදක් පච්චතාවේ. ඉදක් පච්චතාවේ නේද ඇතුළත් කරන්න පෙන්නන්නේ නාමරූපේටත් ස්කන්දවලටත් ආයතනවලටත් දහතුවලටත්. පාව පම් එ පචචාව නම පටිසම් උපාදයට පටිසමපාදන අදමෙන් බැහර වනුබට මේ කිසිවක් කම්බේද මේ යතා සබ අජත්ත බහිද් අයනික අජත්ත බහිද්ද ඒවා අයතන හැතර ගන්න ඒජමන මේවා සසන් යෝගයක් අයතනික ක්‍රියාවලයක් මේක මේක සංස්කරන මේ ක්‍රියාවලයක් एඩිටීම් පෝसेस එක මේ ප්‍රසෙස එකක වෙන්න අජත යිදයස දෙදකක් වොන එක ඇස රූප කන සබ්ද නාසේ ගඳ සුවද දිීවතාාස ශර්ගරය පහස මනසට දම්මා රම්මණ ඒ ඔකෝටම පැදලිලන්න තියෙන චමනී මොකක්ද පැදලිලා තියෙන නෑ මොකල බලෙන් නොනෑ දැන් බෞද්ධ මන්ද තැනත් එක්කාවා එතනතා මේ සාකච්ඡාව මෙහවන්න උත්සා කර තෙරුනද අපි ආසයිඒ වගේ අයනවට හැබැ ඒය විල්ලා ඉස්සලම අප මේ සාකච්ඡාවේ දැම් මේ ප්‍රශ්නය දැන් මේ ප්‍රශ්න අම්මලාගෙන් ආන විසලව කියලදී ලැබෑ ම්බලට ඩොක්ටර් තිව ම සංකාර පිළිබඳ ගැටුුවක් වගේ පැදිීමමදිි ලතුව එක පහදල දෙන්න ඉසල් අපිට ප්‍රශ්නහ බෑනම්ලට

ද මව තරුණ න ක්ට තරු ද කියලා යට ක් ස් තේරු ද නැද්ගිල තේරුම්ගන්න පුළුවන් ඩ සාකච්ච වසානයේ ඩොක්. ඩොක්ට එක එක් පේන් කරන විදි්‍යානු නේද නැතුවම්මට දිවස් තියෙනවාද පඩ බුදධක්ඥාන තියෙනවද ඔංගුලන්ට බුදක්ඥාන තිෙන එ මෙසේසක කුද්දාලා තියෙන ප්‍රශ්හන්න කැනති නි අවසාන ප්‍රතිපදාව මොකදදැු යො ැ කියලා හරි අපිදාමය එක දැ නිවන්මගේ නිවන් දකින්න නුබලාට ප්‍රතිපදාවක් තියෙන ඕන මොකද භාගතුන් භාගතු වන්සේ දේශනා කරපු ප්‍රතිපදාව නිවන් දකින්න දම්සක් පැවතුම් සූ යේේ ැදම් පිළිග ආර්ස්ාංගික මාර්ග අරස්ථාංගෙක් මාර්ගය තමයි පති පදාව නබ නිවන් දකින්නය ඕන කෙනෙකෝ මේ ගමන ගමන් කරයුත්තේ අරස්ථාංගික මාර්ගයේ දැන් අපි කපුු සම්මාධී්‍යය පෙරගමන්කරු හැටියට සකස්ක ඉසල්ලම පටිච සමුපාධය වබෝධ ඔවගේ පෙරක්ගම කකරු ස දන කර කව පරගන්න කර. සම්මාධීත්තිය සම්මා සංකප්ප සම්මාාවාචාආද ආරෙෂ්ඨාංගික මාර්ග තමයි මේ නිවන් මාර්ගය අවසන් කනතුරුත් නුබ කළලයුත්තේ. හැබැයි අගතුන්නාාන්සේ බලන් කොනාසිත් කොච්චරම් සියම්ම මේ එක දකින්න ඕනැද කියර ඩොක්ට. බාගතුනාසේ ආරයෂටඨාංගි මාර්ගය පිළිබඳ පහද දීල තියදදි නු බලම් ඕන දේ කරන්න ආරයෂ්ටාංගි මාර්ගක කරන්නන කියල තියෙද්දී තවසූත දේශනාවගේ කියනවා. විශුද්ධිය සඳහා එකම මාර්ගය සි ප්ටානය කියලා විශුද්ධිකය නිවන තු දැම්බලන්න ඒ ප්‍රතිපද වන සර සජ පට්ානය කියැන් තුරද ආරෂ්ටාංගික මාර්ගී තියද්දී ඇයි උන්වහන්සේ ස ප්ානයට ඒසමක්ගෝ විශුද්ධියා කියන එක නො ඇයි ඒ සමක්ගෝග මධ්‍යා කියන වචනය අරෂ්ඨාංගික මාර්ගයට නොදා ඇයි උන්වහන්සේ ත සතිි පට දේ ස ඒ සම ගෝ සුද්‍යාකිනක දැන්. අමට බලන්න වන කොච්චර ගැමරුද කෙ ම හරිම එකකට දැ බලන්න මේ අම්මලාට මේ සංස්කාර් ධර්මයන් තුළ පේන්නේ මොකක්ද සංස්කාර් ධර්මයන් තුළ පේන්නේ මනස තුළ ගොඩනගෙන්න්නා වූ මනස මූලිකව ගොඩනගෙන්න්නා වූ මේ නාම රූපර් ලෝකේ එම නැත්තම් පංච ස්කන්ධයේ සභාවනි පේන්නේ හැ මෙතනැති පේනවාද මුලින්මරේ ඩොක්ටඩුවගේ ප්‍රශ්නයක් කනලගෙන මෙතනන්න සමස්ව සමාජයටම නාමරූපවබෝධවෙන්න මම මටන කියලා අන්න භාගතුන් වහන්සේ සතර සතිපට්ටානයේදී පමණක් ගේනවා එතැන්ට වේදනානු ප්‍රස්සනාව චිත්තාාන්ු ප්‍රසනාව කියන්නේ නාම රූප ධර්මයන් හැබැයි විඳීමම් හැදිනීමම් චේතනා ඒ ක අතා කරන්න හැබ එතට ගේෙනවායිට ඉස්සෙල්ලා කයනු පස්සනාව ක කියෙකක්. යනු පස්සනාවෙන් කරන්නේ මේ සවිඥාක වූ දලාගෙන සිතින්නා ආවාස පාශවාස kaයේ යතාා සභාව අපටහිතා පැහදිලො පහදල දෙනෝ. ො දැම්බලන්නක කය පිබඳම අවබෝධකට උබ දරාසි කරජ කය පිබඳ අවබෝධයකට පැමිණි නුබ නමකාය රපකය පිබඳ අවබෝධයකට නොයිට පස්සේ දැන් මේක නේද එක මමාර්ගේ විශද්දිියයට එක මක්ග විුද්දියයනොයිද ඒග නිසාත් තමයි භාගත වහන්සේ අර්ස්තාාංගේක මාර්ගයට එහෙත් ඒ ඒ වචනය නො දැම්මත් සතර සතිිපට්ටාන සූතයේ දී ඒ සමගෝ වි සුද්ධා කර දැම්මේ එතන දිත් බලන්න ජාමණනියන්ම රූපකයයි රූපකාය දෙක හැටියට නේද විග්‍රහනි දැම් බලන්න කායානු පසනාව තුළ විග්‍රහ කරන්න රූපකය හැබයි වේදනු පස්සනාව චිත්තාානු පසනාව තුළ සිද්ම දෙන්නන්නේ නාමකායත් රූපකාත්‍ය අතා සස්භාව නාම ධර්මය විතරන්න මේ නාම ධර්මය කටගන්න පුළුවන්ද රූපධර්මයකින් බැර එකට නාම ධර්මය කටගන්න පස්ස පත්තේන්නේ නාමය විින්දීම පස්ස පත්තයෙන් චේතන ස්පාස ප්‍රත්තයේ තරම මේ ස්වර්සේ ප්‍රත්තයෙන් හටගන්නම විඳීමක් කඳුනා ගැනීමක් චේතනාවක් පහලවෙන්න පුළුවන්දනමට රූප කායගින් බැර. රූපකායත් අවශ්‍යයි මේ රූපකාය ඇසුරු කරගන්න නුඹ පනවාගන්න සුකුම රූපයා රුපය. උපාදායරූපය තමයි නුඹවිලින්නේ හඳුනාගන්නේ චේතනගරන්නේ. තුොර දැ නාමකායත් රූපකායත් පැනවෙන්නේ අ සවිඥ්ඥානක වූ කර්ජ කය තුළ. ඒක නිසා තමයි සතර සතිපට්ඨානය ඒක මක්ගෝ විශුද්ධයා කියල පාදලදුන්න ඒ. තොර නිවන් ම ාරය අප අවිලගියමාත්මයාගේ ප්‍රශට උත්තරේ තමයි නිවන් මගේ අර්ේශෂන්ගේක මාර්ගය යමනැත්තං සදර සධි පත්තාන්න හැබයි නිවන් මඟට පිවිසන බෑනුබට සම්මාධීතරපත් නොවී සම්මාධීතරපත්ව වෙන නන්නනුබ සංස්කාරයන්ගේ යතා සභාවය දැනගත්යතුයි. සංකකාරන්ගේ අත සභාවය අබෝධන කියැ ඉද පච්චිතාවේ නැත්තන් පටි සමපාද නියාධර්මය තුටින් සමමුදේවන ක අවබෝධ ක ගත්තයතුේ අන්න එතැෙන් පටංඟවූ සම්මා ධතියෙක් බවට පත් න සම්මා ධිත්තිිකෙු බාට පත්ෙනවා ඕගේ මනසිකාරය යෝනි සෝවෙනවා මේද පචතාව වබෝධය තුළින් අපි පොයදවස කතා කරන්න පලෑන් කලා තිනෙත් බේ සෝ මනසිකාරය චාමන තොර මේඒ අප ඔක්ම අපේ පළගසගන්න පුළුව මහත්තේ හව ස හයටද පටන්ගන්න පහට විතරාව. හේත තමයි පටන් ගන්න හයට සමයි ප්‍රන් කලතිද වගේ චමෙන් ලිඒ සුමට වෙන්ද වගේම සභාගන්න පුළො අපි පෑද එකක් කරමකෝ හයයටද මේ නොබට ඇහෙනඒවා නොබට දැන නේවා ඇස කනාශේ දි්‍යවශරේ කියන ඉන්ද්‍රිය ඇ සුකරගෙන නොබට ගොඩ්නැගෙන රපශබ්ද ගදරශ ලෝකයා නුබට ඒ ගොඩනැගින්නේ මේ මේ රූප වේදනා සඥඥා චේතනා කියන සංස්කරණම ක්‍රියාවලය තුළින් නොවීද ති සංකරන ක්‍රාවලය නබ අවබෝධ කරගතු දවසට නබ විද්‍යගත සුරපය විද්‍යාගත සරුවේනක් ුබ සංස්කරයගේ යයාත සභාව අවබෝධ කරගන්න නං නොබට කරගතු තේකම දේකුක්ද මේ සංස්කරණය තුළ සමුදේ වන මේ සලායතනික ලෝකය කුමක් දැයි පටිච්ච සමුපාද නිය අයධර්මය තුළින් අවබෝධකට ගැනීම නේද. එදාට නොඹට තේරෙනවා මේ සංස්කාරයන්ගේ යත සභාව නැත්ත මේ සංස්කරණය වන ලෝකේ මනස තුළ ගොඩ ලැගිලා සංස්කරණය වෙලා නොඹට පිළිබිබු කරන්නාවු ලෝකේ නේද අපේඇදිිද? ඒක අවබෝධ කරගැන මත්තම මේ අප අපි මචර කාලයක් මේ සම මේකවබෝධ කරගන්න බැරුත්තමයි මේ සංසාර්ගනයාවේ මේක අවබෝධ කරගත්තොත් න බලා යම් වෙලාවක අවබෝධ වනු හරියට ප්‍රත්‍යයක්ක්ෂය බලා මාර්ගයට පිවිසිය වෙනවා ලෝකේ අත සබය දුටවාය වෙනවා සබ්බේ සංකාර අනිච්‍යචාතියඒ බව නොබලට දකිනවා සබේ සකාර දුකා ති බව නොබලට පේනවා සබේ දම්ම අනත්තා ති බව එක නුබලට ත්‍රිලක්ෂණය බෝදනතු මේක තමයි ත්‍රලක්ෂණයයන් මේක කොහොමද චතුරර ස සම්බන්ධෙන් නුබලට මේ ලෝකය හැම මොහොතක දීම මේ මේ ක්‍රියාමය නොදැකින තාක්කල් නුබ ලෝක උපදානය කරගන්නව ැද. ග upපන තු up පා පච్ya බ ్ ති කියන බ sanssරක ke නke නke කිය जाtike ති කටකට up up හි නබම sansස්රන යභව අබ පැදිලනට චතුරාර් සත්‍යයත අවබෝධයන මතරින් කිය දොළ ඒක එ පලනි දුකේ ඥානම් වනකට දුක සමුදෙවන තන්නාව නිසා ඒ තන්නාවට හේතුවත් මේ සංස්කරන අත සභාව නොවත් නොදැකින් නොයිද. දුකේ සමද ඥානං තුක නිරෝධකය තන්නාව නිරෝධ කිරීමයි. එන තරමාව නිරෝධකර ගැනීමට න ගල යුත්තේ ඒ සමදේ වන ලෝක අත සභාව අවෝදයෙන්. පරිහරණය කිරීම අන එතවෙලා දුක රෝධයනවා අර අර අභිසංකරය සිදුවෙන් නෑ අන දැන් දුක නිරෝධ කරනවා නොබ එතැෙන් පට ඒක තමයි දුක නිරෝධ ඥානන්ක කිය දුක නිරෝධ ගමීන් ප්‍රතිපදඥානන් කියන්නේ ආරෂ්ට්‍රාංගික මාර්ගේ දිගෙන් දිකටම නොඹ ගමන් කරන්න ොනේ බුද්ධියය අවබෝධය තුළ පැදිලිද ඒහමයි පුුණත්තේ ആകാശട്ടിക සාුම මේ ඔබතුමා කෙටි ආරාධනාදකින් ඒ විගසම කක කැමැත්ත පළ කරලා නිසා කච්චාවට පැමිනිිය ඔබතුමා මහා ධර්මස් සන්දයක් අදත් අපට බෙදා දුන්නා එම ධර්මධානය අනුහසන් ඔබතුමාට මේ භවේම නිවන්ස්වර්දේවාගේලා ආදනමස්කාරකුට රාපතනා කරම අපිටමට තෙරුවන් සරණයි දීර්ගාශයව පුුල් මහත්මයා සාෝ ස සාාෝ කර